වෙනද වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාම. ඔයාලා කවදාවත් අහලත් නැති දැකලත් නැති දේවල් ගැන තමයි මේ channel එකේ අපි කතා කරන්නේ. ඉතින් ඒ වගේම අද තරංග ඇවිල්ලා තියෙනවා හරි ලස්සන වීඩියෝ එකක්. අපි කෙලින්ම වීඩියෝ එකට යමු. අද අපි කතා කරන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ උතා කියන ප්‍රාන්තයේ පිටලා තියෙන ඉතා විශාල විලක් ගැන. මේ විලට ඉංග්‍රීසියෙන් කියන්නේ The Great Salt Lake. සිංහලෙන් මේකට කියන්න වෙන්නේ ලුණු ජලයේ සහිත විල කියලා. ඉතින් මේ විලේ තියෙන විශේෂත්වය ඒක තමයි අද ඔයගොල්ලන්ට මේ channel එකෙන් කතා කරන්නේ. මේ රූප රාමු බලපුවාම ඔයගොල්ලන්ට පේනවා එකම විලේ පාට දෙකක වතුර තියෙනවා. එක පැත්ත රෝස පාටයි අනෙක් පැත්ත සාමාන්‍ය ජලයේ පැහැයි. කොහොමද මෙහෙම වෙන්නේ? මේ කතාව තමයි දැන් මේ කියන්න යන්නේ. ඔයගලන්ට පේන රෝස පාට පැහැය තියෙන පැත්ත සාමාන්‍ය මුහුදේ තියෙන ලවණතාවය වගේ 10 ගුණයක ලවණතාවයක් සහිත ජලයේ අඩංගු පැත්ත. ඉතින් මේ අධික ලවණතාවයට ප්‍රියකරන ඇල්ගී විශේෂයක් ඉතාමත් සරුසාරව මේ පැත්තේ වර්ධනය වෙලා ඉන්නවා. ඒ හේතුව තමයි ඇත්තටම ওই රෝස පාට පැත්තේ රෝස පාට පැහැයට හේතුව. එතකොට අනිත් පැත්ත ඔය පැත්තට ඇත්තටම ගංගා තුනක ජලය මිශ්‍ර වෙනවා. බෙයා, විබ සහ ජෝර්දාන් කියන මිරිදිය ගංගා තුන. ඉතින් ගංගා තුනේ ජලය මිශ්‍ර වෙන නිසා මේ පැත්තේ තියෙන ලවණවල සාන්ද්‍රතාවයේ සාන්ද්‍රණිය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ පැත්තේ පැහැය සාමාන්‍ය වතුරේ පැහැය ගන්න. එතකොට මේ විලේ තියෙන අනිකුත් වැදගත් දේවල් මොනවද කියලා අපි බලමු. මේ විල වාසස්ථාන සපයනවා ලෝකේ සංචාරක කුරුල්ලන්ට, විශේෂයෙන්ම ওই පෙලිකන් වගේ සංචාරක කුරුල්ලු. ඒ කුරුල්ලන්ට ඉතාමත් සශ්‍රීක විදිහට වාසස්ථාන සපයනවා. ඊට අමතරව මේ විල සංචාරක පාරාදීසයක්. ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයගලන්ට තේරෙනවා මේ විල අපිට ළඟපහතක තිබ්බනම් අපි අනිවාර්යෙන් මේක බලන්න යනවා. ඒ වගේ සිත් අදගන්න සුළු දර්ශන තියෙන සංචාරක කර්මාන්තයට ඉතාමත් වැදගත් වෙන ස්ථානය. ඔය ඒ වගේම මේ විල පාවිච්චි කරනවා ලුණු නිස්සාරණය කරගන්න සහ වෙනත් ඛනිජ නිස්සාරණය කරගන්න. ඉතින් මේ නිස්සාරණය කිරීමේ කටයුතු වලට හදලා තියෙන තටාක තමයි රූප රාමුල පේන්න තියෙන්නේ. මේ විල ඈත අතීතයේ ඉඳලා මේ බටහිර අර්ධගෝලයේ ආශ්‍රිත ප්‍රදේශවල ප්‍රවාහන මාධ්‍යයක් විදිහට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම වාෂ්ප බෝට්ටු තමයි මේ වගේ එහා මෙහා ගිහිල්ලා තියෙන්නේ. අදටත් මේ විලේ සමහර තැන්වල මේ නටබුන් වෙච්ච වාෂ්ප බෝට්ටු දැක ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තොරතුරු තමයි මේ විල ගැන ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ. ඔයාලා දන්නවා ලංකාවේ අපිට මේ වගේ සංචාරක ස්ථානයකට සංචාරය කරන්න තියෙන ඉඩකඩ බොහෝම අල්පයි. බොහොම සුළු පිරිසකට තමයි මේ වගේ දේවල් නරඹන්න යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඉතුරු වෙන අනෙක් අයට මේ වගේ දේවල් ලෝකේ තියෙනවා කියලා දැනුම ලබා දෙන්න තමයි මේ channel එක උත්සාහ කරන්නේ. ඉන් දිගටම රැඳිලා ඉන්න channel එකත් එක්ක මේ වගේ ඕගොල්ල කවදාවත් අහලත් නැති දැකලත් නැති දේවල් ගැන ඉස්සරහට වීඩියෝ අරන් එනවා. රැඳිලා ඉන්න channel එකත් එක්ක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉදිරියේදී නැවත මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක්.